අද අපි කොමසාරිස් ජෙනරාල්තුමාට සංදේශයක් බාර දුන්නේ මේ සිරකරුවන් බන්ධනාගාර තුල විශේෂයෙන්ම වදහිංසනයට ලක්වීමත් ඔවුන්ගේ හිමිවිය යුතු ඒ අයිතීන් ඔවුන්ට ලබා නොදීමත් විශේෂයෙන්ම මේ සිව්වත් සමාලෝචන සමාක්‍රමය ඒ වගේ දේවල් ක්‍රියාත්මක නොවීමත් උඩ ඒ වගේම දිගින් දිගටම බූස්ස බන්ධනාගාරයේ මිලිටරිකරණය කරලා STF එක යොදාගෙන विशाल वधहिंसन सिरकरुवन्न लक्करनो इतिं अपि इल्लुवे ए तत्त्वे नेतुव मोकद विशेषयेन्म बन्धनागार निलधारिया कियन्ने यम पुहुणुवक् लबला तियेनवा मे पुनरुत्थापन क्रियावलिय संबंधवत् रंदवियन्व पालने किरीम संबंधव बन्धनागार निलधारियाट तमयि पुहुणुवक् तियेन्ने नमुत् एहेम पुहुणु वेच्च एहेम सुदुसुकम् तियेन पिरिसक् इद्दि मे भूस बंधनागारेट वगे मनिकुत बंधनागार मे STF එකක් යොදාගෙන विशेष कार्यबलक යොදාගෙන मे सिरकरु वधहिंसनेट पत्किरीम अत्तवशयम अपि हेला दकिन मोकद बंधनागार निलधारियायि सिरकरुवायि कियन्ने गहयि पोत्तयि वगे संबंधयक् तियेन्नोने एहेम नैतुव ए पुनरुत्थापन वैडपिलिवेल करन्न बै पुनरुत्थापनय वेनुवट वधहिंसन किरीम संबंधव अपि विशेषयेन्म एतुमा समग साकच्छा करा ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කළා බූස්ස බන්ධනාගාරය සිද්ධියත් අපි කිව්වේ මිනිස්සුන්ව මේ ඇඳුම් ගලෝලා එහෙම පරීක්ෂා කරනවට වඩා තාක්ෂණික පාවිච්චි කරන්න කියන එක අපි එතුමාට කිව්වා. එතුමා ඒකත් පිළිගත්තා. එතුමා කිව්වා ලබන අවුරුද්දේ ඒ සම්බන්ධයෙන් සොයා බලලා ඒ අවශ්‍ය කටයුතු කරනවා කියලා. ඉතින් මම අපි බලාපොරොත්තු වෙනවා සිරකරු අයිතිවාසීන් සිරකේම කමිටු විදියට කොමසාරිස්තුමා මේ සම්බන්ධයෙන් සතුරුදායක විදියට කටයුතු කරයි කියලා. එහෙම වුණත් අපි සිරකරුවන් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් විදිහට දිගින් දිගටම අපි මේ අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් ඒ අරගලය සමාජ මට්ටමිනුත් නීතිමය පසුබිමිනුත් අපි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.